ඔගොල්ලෝ තමන්ගේ දරුවෝ ගැන විතරක් හිතනවා, ඔගොල්ලෝ තමන්ගේ පවුල ගැන විතරක් හිතනවා, එහෙම නැත්නම් තමන්ට කොරෝනාව හදාගන්නේ නැතුව ගෙදර ඉන්න හිතනවා, එහෙම නැත්නම් තීරණ ගන්න නැතුව දිගු කාලයක් පුටුවේ ඉඳගෙන ඉන්න හිතනවා. මේ වගේ ක්‍රියාවලියක් තියෙනවා. ඒ පරිපාලන ක්‍රියාවලිය නිසා සමස්ත සෞඛ්‍ය සේවා විවේචනයට ලක් වෙන්න බෑ. ඉතින් අපි කියනවා මේ මාධ්‍ය මගින් පෙන්වන වැරදි නිවැරදි කිරීම කියන කාරණාව ඒ සෞඛ්‍ය පරිපාලනය අතින් සිද්ධ වෙන්නට ඕනි. අපිට තාම වාර්තාවක් ලැබිලා නැහැ. අර කොළඹ දිස්ත්‍රික්කයේ ඉඳන් ගාල්ල ප්‍රදේශයට ගිහිල්ලා එන්නත් හොරෙන් ගසාගත්ත ආයතන ප්‍රධානියාට මොකද වුනේ? ඇත්තටම එතන සිද්ධ වෙච්ච සිදුවීම මොකද්ද? කවුරු හරි එන්නත් විකුණුවාද? ඒක තාම සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා නැහැ. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශය තම තමන්ගේ පිට කහ ගන්න, තම තමන්ගේ යාළු මිත්‍රාදීන් රැක ගන්න, අර පොඩි පල්ලෙහා මට්ටමේ කෙනෙක් වැරද්දක් කරාම දඬු කඳේ ගහලා VOP එකක් ගහලා අයින් කරාට අර වගේ කෙනෙකුට දීපු දඬුවමක් නැහැ. අපිට ඒ ගාල්ල ප්‍රදේශයේ ඒ පුද්ගලයාගේම වාර්තා වෙනවා ලිංගි කඩත්තේට්ටම් කරපු ඒවා අපි පැමිණිලි කරලා තියෙනවා. ඒවා පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා ගත්ත පියවරක් අපිට තාම කියලා නැහැ. එතකොට පෙරේදා දවසේදී හලාවත ප්‍රදේශයේදී සිද්ධ වෙච්ච සිදුවීමත් විනය පරීක්ෂණයක් තියෙනවා කියලා මාස ගාණක් ඇදගෙන ගිහිල්ලා ඔහුට ඊටත් වඩා හොඳ තැනක අවස්ථාව ලබා දීලා ඔහුව සුරක්ෂිත කරාම මේ රටේ සෞඛ්‍ය සේවාවට තියෙන විවේචනය නවතින්නේ නැහැ. ඒ නිසා අපි කරුණා කරලා සෞඛ්‍ය ලේකම්ගෙන් ඉල්ලනවා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ඉල්ලනවා, දිස්ත්‍රික් අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු එකී නොකී මෙකී 300ක් 400ක් 500ක් ඉන්න වෛද්‍ය පරිපාලනය සඳහාම පඩි ගන්න අයගෙන් ඉල්ලනවා කරුණා කරලා මේවා නිවැරදි කරන්න. නිවැරදි කරපු විදිය රටට කියන්න, සිද්ධ වෙච්ච වැරද්ද මොකද්ද කියලා රටට කියන්න. මොකද මාධ්‍යයේ සිද්ධ වෙන දේ ඇත්තම ඇත්ත කියලා පිළිගන්න වෙනවා. අපිට නිවැරදි තොරතුරු දෙන්නේ නැත්තම්, එහෙම නැති වුණොත් අවසාන වශයෙන් සිද්ධ වෙන දේ ගැනත් අපි මතක් කරනවා. මේ ක්‍රියාවලිය ඉස්සරහට යන්නේ සෞඛ්‍ය සේවාව අසමත් කියන එක කියන්නේ. මේක යම් යම් තැන කතා වෙලා තියෙනවා කියලත් අපි දන්නවා. ඒවත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී හෙළිදරව් කරන්න. ඒ නිසා අපි රටේ ජනාධිපතිතුමාට කියන්නේ කරුණා කරලා මේ පරිපාලකයන්ගේ පරිපාලන දුර්වලතාවලට රටේ ඉන්න 150,000 සෞඛ්‍ය සේවකයෝ අඩු ගහන්නත් එපා. රටේ සෞඛ්‍ය සේවාව වලපල්ලට ඇදලා දාන්නත් එපා. පරිපාලකයෝ පත් කරන්නේ අපි නෙවෙයි, රජය, ආණ්ඩුව, කැබිනට්ටුව. එහෙමනම් ඒ වැරද්දක් සිද්ධ වෙනවා නම් ඒ වැරද්ද කරලා තියෙන්නේ පත් කිරීම වල මිස සෞඛ්‍ය සේවාවේ හෝ මේ යාන්ත්‍රණයේ හෝ මේ කාර්ය මණ්ඩලයේ නිවෙන බව අපි මතක් කරනවා.